වගේ එයාට වැඩින්න යන කතා කරන්නේ. අපෝ බෑ. එයා බලවරු ලෝසෝ ගැන දැනගත්තොත් එහෙම. ඉන්න නෑ. ඉන්නක දුන්නේ. එයා දිනුවා. ඉක්මනට යන්න බෑ. ගිහලා කතා කරන්න. මං හිත සොයරේ ගෙන්න. කොහොමද? මගේ නෑද සුබ පැතුම්. බෙන්. මොකද? හොඳයි. කවද්ද? අද රැට අපි දෙන්න තුටුපොළ පැත්තට ටිකක් යන්න. මොකද කියන්නේ? මේ අද රැ හත වෙටි ආව ගන්නේ. මොකද මේ නෑ? සාමාන්‍ය විදිහ තමයි. ඒක නෙමෙයි ඔයාලගේ අම්මා දකින්න කලින් අර මම පිටිපස්ස හැම කෙනෙක්ම වගේ කියනවා. ඒවෙන් වැඩක් නෑ. ග්වෙන් කිව්වා ඔයාට මගෙන් උදව්වක් ඕන වෙයි කියලා. කාර් එකක් නැහැ. ඇයි ලයිසන් එකක් නැහනේ? ඔව් ඉතින් ලයිසන් එකක් නැහැ තමයි. ඔයාට ඒව වෙන්නේ නැහැ. නියමයිනේ. ඔයාට බොහොම ස්තුතියි. හිතලා කැඩුවේ නැහැ. මොනා කරයිද දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න බෙන්ජි ළමයෝ අද රෑ 10 වෙද්දි ගෙදර එන්න ඕනේ නැත්තම්. කියන්නේ කියලා දන්නවනේ. ඔයාගේ වැඩේ දෙන්න හැම තිස්සෙම විහිළුවට ගන්න එක. එයාට පාඩුව ඉන්න දින ඔයා ටිකක් අඩු. එතකොට තමයි යාට සතුටු. ඔයා එක ගණන් ගන්නෑ නේ. අද කවුරුත් නෑ. මේක තමයි ඔයාගේ උරලෝස. ඔව් පිස්සුලටන්න ගත්තේ අයියෝ. ඒකම නම් මොකද්ද මේ වෙන්නේ යන්නේ? අයියෝ සමා වෙන්න. මේ මොකද මේ? සෙල්ලම් කාර් එක මොකටද මට පහර දෙන්නේ? මේකට සරල පැහැදිලි කිරීමක් තියනවා නම් හොඳයි. මට නම් අසකුලප්පු. අයියෝ මෙන්න සල්ලි මෙච්චර මේව ගන්න පුදුම පොලිමක් තිබ්බේ. බෙන් මේ කවුරුත්ම පේන්නේ නෑනේ. තවත් ඒව කිදයක් කරන්නේ නෑ. මේ බලන්න නිල් පාටයි රෝස පාටයි. ඔයා කැමති එකක් තෝරගන්න. කියන්නේ කැමති නේද? නෑ මේ මං කිව්වේ ජූලි ගැස්සුනාම කාපු ටිකක් ඉතින් එලියට එන්න පුළුවන්. ඒකට යමුද? බෙන් ඔයා මගේ මොනවා හරි හංගනවා. නෑ නෑ මම මුකුත් හංගන්නේ නෑ මම මොන ජූස් තමයි. වාව් නෑද මොකද්ද දාන්න සුදුසු නම? අපි මෙයාට කියමු. නෑ නේද? මොකක්ද? අයියෝ දැක්ක නැති වෙච්චද? අද දවස නම් මට එච්චර හොඳ නෑ වගේ. මේ කිසි දෙයක් එහෙමනම් මං වටෙන් ගිහින් පාර දෙන්න බලන්න. මට යන්න දෙනවා. මට යන්න දෙනවා. මම මෙතන. ඔයා කොහොමද මගේ නම දන්නේ? රාක්ෂයෙක්ද? නෑ මේ ඇත්තටම මම. Thank you.
ටිකක් විතර මං ඉස්සර ඔය වගේ කෙනෙක් විදියට හැරුණා එයාට කිව්වේ විස්මාරුව කියලා දැන් මං පිටසකුල භාෂාව දන්නේ නැහැ ඔයාද මේ දේවල් පස්සෙන් හිටපු කෙනා කියලා මට ටිකක් තේරුණා ඒක පහල හරි ඒක තදේට තියෙනවා කැමති ඇතියාන්ත එහෙම නෙමේ පුතා මේ වැඩ සිද්ධ වෙන්නේ අනිත් එක ඔය දෙන්න කුච්චර දේවල් වලට මෙයා හරි ගුණතල් මෙයාව තියාගමුද නතුනේ ඒකට කමක් නෑ අපි දෙන්න මෙච්චර පරක්කුනේ ඉන්න ආයෙ එලියට එන්න දෙන්නේකුත් නෑ හා යාරුනි මම අද රිවිව් කරන්න හදන්නේ Alien Force එකේ season 1 Alien Force එකේ 7 වෙනි එපිසෝඩ් එක. අතන මොකද මේක ෂෙප් ගේ එපිසෝඩ් එක. මේක පටන් ගත්තම අපිට පේන්නනවා කැලයක් වගේ පැත්තක නිකන් පියසේවල වැඳිච්ච නිකන් රොබෝ කෙනෙක් වගේ නිල් පාටයි සෝරි කොළ පාටයි කළු පාටයි නිකන් පණ නිකන් මේ ජෙලි වගේ තියෙන බේරෙන සතෙක් පේන්නනවා නිකන්. ඒ සතා පණ තියෙන නිකන් අර එහෙටමෙට යන්න පුළුවන් ජෙලි වගේ ඇදෙන සතෙක් උගෙන් තමයි කතාව ආරම්භ වෙන්නේ ඒක එකපාරටම අපි හිතමු දැන් යාන වාහනයක් තිබ්බ කල වාහනයක් තියෙනවා දැන් ලොරියක් ලොරියට ගිය ගමන් ඒක ලොරියට පණ එනවා වගේ වෙනවා ලොරියක් රිපයර් කරගෙන ඉන්න මිනිහෙක් ටයර් එකක් ගැරවිලා ඒක එකපාරටම ඒ පිටසක්වල ජීව යනවා යානය ඇතුළට ගියාම ඔටෝ පාර් කියන්නේ සම්පූර්ණ ඒ පිටිසක්කර ජීවිතයේ පාට වෙලා සම්පූර්ණ පාලන බලය පිටිසක්කර ජීවිතයට ලැබෙනවා. ඔටෝ යනවා දැන් වාහනයක පාට ප්‍රෙස් කරන් වාහනය යනවා. බඩ මිනිහා විසි වෙනවා. මිනිහා ගා ගන්න ඕම ඉන්න මොකද්ද මේ ඉන්නේ කිය. ඒත් එක්කම කතාවේ නම් දාන්න පටන් ගන්නවා. පෙන්නන්නේ නැහැ අපිට මුකුත් වෙන්නේ කියලා නිකන් පිටිසක්කර ජීවිතයකවත් පහර දෙන්න වගේ සිටුේෂන් එකක් තියෙන්නේ. බලමු. ඊට පස්සේ නම් දාද කොටස ඉවරලා පටන් ගත්තේ ගුවෙන්වයි බෙන්වයි පෙන්නන්නේ. ඒගොල්ලෝ මැච් එකක් බල බල ඉන්නේ ජූලිගේ. ජූලිගේ ටෙනිස් මැච් එකක්. ඒතරගේ ලකුණු සමසම වෙලා තියෙන ජූලි තරගේ බෝඩ් එක දිහත් බලනවා ඊට පස්සේ බෙන් දිහත් බලලා අපස ගුවෙන් කියනවා මේ එයාට අතත් වෙනවා සමාට වාර කැමති වගේ මේ ඇත්ත කැවිදින යන්න යන කියලා. ඒතකොට බෙන් කියනවා එහෙම කරන්න බෑ අම්මෝ එයා බලවලුස් වෙන දන්න ගත්තොත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මැච් එකෙන් ජූලි දිනනවා දින පස්සේ මැච් එක ඉවරන පස්සේ ගුවෙන් බලෙම කියන බෙන්ඩ කියලා පොඩක් කතා කරන්න කියලා. බලෙම වගේ කින් කතා කරවනවා. බෙන් කියනවා නියම මැච් එක සුපිරියර් කරා මේ මම දැන් යන්න ඕනේ කියලා. එහෙනම් හදිස්සිය කලබලෙම වගේ යන්න දැන්. පස්සේ හැමෝම කියනවා. ජූලි මුකුත් කියන්නේ නැහැ. බෙන් හරි කලබලෙම වගේ ඉන්නේ. ආයෙත් තල්ලු කරනවා. ගුවෙන් ඇවිත් එයා වෙරි වෙරි ගාතේ කියනවා මේ අපිට ඇවිදින්න යන්න එනවද කියලා අහනවා. ජූලි කියනවා ආ හොඳයි ඒක හොඳ අදහසක් යන් කවද්ද කියලා අහනවා. ඊට පස්සේ ආයිත් කවද්ද කියලා අහුවාම අදරාට පුළුවන්ද කියලා අහන්න කියනවා. ගුවෙන් තමයි කොම උපදෙස් ටික දෙන්නේ. අදරාට පුළුවන්ද කියලා අහනවා. එතකොට එයා ඕකේ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ෂෙප්ගේ සීන් එක අර බල්ලයි කතාව. ෂෙප් කියන්නේ සුරතල් බල්ලෙක් ඇත්තනම්. ෂෙප් කියන්නේ සුරතල් බල්ලෙක්. ඌ දැන් පොලිස් වාහනෙට යනවා. ලොරිය හැප්පිලා ඌගේ අතින් ලොරිය ඇක්සිඩන්ට් වෙලා ඊට පස්සේ ඌ කෙලින්ම පොලිස් වාහනෙට චේන්ජ් වෙනවා. එතන පොලිස් කාරයෙකුත් ඇවිත් ඉන්නවා අනුතුරු ගැන විස්තර කරනවා. පොලිස් කාරයක පාන පණ අරගෙන යනවා එකපාරටම කඩාවගෙන දෙන. කෙවින්ගේ තමයි උපදෙස් ගන්න මේ ඔයාලට පුළුවන් පොඩක් ඩ්‍රොප් කරන්න මාව කෙවින්ගේ තමයි ඩ්‍රොප් කරන්න කියලා කියන්නේ. හරි ඕකේ කරමු කියලා කියනවා. කොන්දේසි දානවා විහිළු කරන්න බෑ අපහාස කරන්න බෑ කියලා දැන් ජූලි හම්බෙන්න යන්නේ බෙන්ටෙන්
කෙවින්ගේ උදව් ඇතුව කෙවින්ගේ වාහනේ තමයි දෙන්නම යන්නේ. දෙන්නම නේ තුන් දෙනාම යන්නේ. කෙවින් එක එක වේලු කරනවා. මේ රෑවෙන්න කලින් එන්න ඕනේ. හතර දෙනාම දාගෙන යනවා දැන්. ජූලියයි බෙන්වයි ගුවෙන්වයි දාන ගමන් කියන එක වේලු කර කර යනවා. යද්දි බලලොසෝ කියාත්මකම බලලොසෝ කෑ ගහනවා වගේ පෙන්නනවා. එතකොට අපිට පෙන්නනවා ෂෙප්ව පාස් කරන තමයි මේගොල්ලෝ ආවේ. ඊපස්සේ ජූලි බෙනුයි කානිවල් එකකට වගේ එකට යනවා. ඊපස්සේ ගමන වොච් එක ගුවෙන් එද්දි ගුවෙන් මේ සෝරි ජූලි එද්දි වොච් එක මේ පාට වෙන්න ගන්නවා. පොඩි අවුලක් තියෙන එක මං හදා ගන්න ඕනේ. මේ පොඩ්ඩක් ඉන්න මං හදා ගන්න කියලා පොඩ අහකට යනවා. ඒක කෑ ගහනවා. ජාන විකෘතියක් වගේ නිකන්. අහකට ගිහින් වොච් එක බලන මොකද වෙන්නේ කියලා. එක පාටම පිස්සුනට මොකද කියලා බලනවා. ඒ පස්සේ කාන්වල එකට ෂේප් වෙනවා. ෂේප් කියන්නේ අර බල්ලා වගේ එකක්. ඒක තට්ටුවකට පස්සේ හරි යනවා. දැන් එක පාටම කලබලයක් වෙලා. මොකද මේ ෂේප් අර වාහනයකට පණ ඇවිල්ලා තත් යා මුලින් මුලින් අස්සරේස් වගේ එකක් කරනවා. මුලින්ම ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊපස්සේ අයිස්ක්‍රීම් දෙයක් ගන්නවා ජූලියට කියන්න කියලා. ජූලි බෙනේර බරුවක් කියනවා බුදුම වෙනමත් පොලිමත් තිබ්බ කියලා. එතකොට කියනවා වෙන කවුරුත් පේන්නේ නැහැ නේ වාචර්ලා කියලා කියනවා. ටිකක් අහර හරි පොඩ අස්සරේ ගෙනගින්න කානිවල් එකේ පිස්සු නටනවා. ෂෙප්ටත් පුර නම දාන්නේ මේ කතාව අවසානයේදී නම දාන්නේ මේ ජූලි. මම එකයි ෂෙප් කිව්වේ නැත්තම් මේ කවුද කියන තාම ඉන්ෆෝම් කරලා නැහැ. මම දන්නේ නැහැ කවුද කියලා. එක එක බල බල ඉන්නවා. ෂෙප් ප්ලේන් නැප් වගේකින් කරදර කරන හින්දා වවුල් ලක්කු සරන පහර දෙන්න හදනවා. මල කකුලෙස් සරන් අර ෆයිට් ටැග් යනවා ෂෙපුයි බෙනුයි අතර. මෙන් කොමර් ෂේප් එකේ පැන ෂෙප් පොඩ හෙරමෙට කරලා ජූලිය හම්බෙන් ආයෙත් එනවා. ඩබල් බැලන්ස් ඩබල් ගේම් ගහනවා. ඩබල් ගේම් ගහනවා. එහෙනම් කලබලයක් වුණා දැක්කේ නැද්ද එහෙම කියලා කියනවා. ආ එහෙම වුණාද කියලා අහනවා. මම දැක්කේ නැහැ එහෙම කියනවා. ඊපස්සේ එක පාටම ෂෙප් මුහු මේ කකුල එක් වගේ මුහුදෙන් එනවා ආයෙත්. ඒ පාර ෂෙප් ඇවිත් ජූලි වල්ලා ගන්නවා. එතකොට ෆෝන් එක අතට ඇරෙනවා. බෙන්ටන බලනවා දැන් කරන්න දෙයක් නැහැ බෙන් බේර ගන්න කියලා කියන්නේ. බෙන්ටන්ට පහර දෙනවා අර කකුලෙක් වගේ වෙලා තියෙන ලොකුවට. ඒත් එකෙන් වතුර රටත් එක්කම බෙන්ටන් ආයිත් වොච් එකෙන් චේන්ජ් වෙලා වවුල් ටක්කස වෙලා එනවා ගැලින්ම ජූලියෝ බේර ගන්න. ජූලි වරන් යද්දි ෂෙප්ගෙන් ජූලියෝ බේර ගන්නවා. එයාන එක පාටම ඇවිත් ෂෙප් හැංගිලා ඉද්දි ෂෙප්ගේ ෂෙප් කරදරයක් කරන්නේ නැහැ ජූලිට හැංගිලා ඉන්නවා. එතකොට ඇවිත් අහනවා ජූලිට මොනවද කරේ කියලා. එතකොට එයාන කොහ කොහොමද මගේ නම දන්නේ කියලා අහනවා. බෙන්ටන් චුට්ටක් කර වෙනවා එතෙන්දී. ඒත් ෂෙප් එකේ ඉන්නවා. විස්තර කරලා කියනවා ජූලි බය වෙනවා කලබල වෙනවා මම බෙන්ටන් කියලා. වා රාක්ෂිත ගහන එක පාටම මෙන්ට පැහැදිලි කරලා දෙනවා මේ ජූලිට මම මේ වගේ වර්ෂ වර්ෂ ඔර්ලෝසුවක් තියෙනවා මට මේකේ මේ වාරණ බලා එයාගේ බලන්න කැමති වෙනවා එකට. එයාකට කැමති වෙනවා. ඊට පස්සේ ජූලි එත් ෂෙප් එක කතා කරනවා. කතා කරාම තියෙනවා එයා මේ ජූලිට කැමති ගොලු සෙල්ලම් කරන ආයුධයක් වගේ යූස් කරන එකක් මේක. ඊට පස්සේ ජූලි ජූලි ෂෙප්ේ එතනදී යාළු වෙනවා. ඒ පට්ටම අපිට පෙන්නවා කලින් නම් පෙන්නවා රතුපාට සෛල වගේයක් පෙන්නවා නිකම්. එතනින් දැන් ඒක ලොකු වෙලා පහර දෙන්න හදනවා. බෙන් මහකොද වැන්ත වෙලා ඒවට විරුද්ධ ගහන්න හදනවා. ඒක පිටසක්ව ජීවික කොටසක්. ඒක ඒක විනාශ වෙනක පාට. ඒක විනාශ කරලා ෂෙප් ෂෙප් කතාවට එනවා ජූලිත් එක්ක. බෙන්ටුත් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ ඊට පස්සේ
ෂේප් ඊට පස්සේ බෙන්ටන් එකත් කතා කරනවා ජුලිත් එකත් කතා කරනවා එයාගෙන මං මං මගේ මට මේ මගේ යානේ හදාගන්නයි මට ඕනේ මට මේ විනාශ කරන්න ඕනේ නැහැ කියලා කියනවා ඊට පස්සේ යානේ හදා ගන්නවා යානේ හදාගත්තට පස්සේ යානේ හම් යානයක් හදා ගන්න තමයි ඇවිත් ඉන්නේ යානේ හදා ගන්න ඊට පස්සේ පොඩි සතාව දීලා යනවා මේගොල්ලන්ට ජූලියට දියා ගන්න කියලා ෂේප් එක බලවතු අපි ආයුධයක් වගේ එකක් ඒක ඔන්ලයින් කරදී ඕනම වෙලාවකදී ආයුධයකටකින් ඒක වෙස් ගන්න පුළුවන් ඒක ජූලියට දෙනවා එතකොට ඒක ජූලියට හම් වෙනවත් එක්කම තමයි මේක මේ ජූලිත් අර ඒලියන්ස් එක්ක හැප්පෙන්න පුළුවන් තරම් බලයක් එන්නේ ඒක බෙන්ගෙන් ජූලි ඉල්ල ගන්නවා ඒක පස්සේ ඒගොල්ලෝ ඇවිදින යනවා ඒ ෂේපුත් ඒ පස්සේ මෙනවා මේ කතාව තියෙන සම්පූර්ණ ෂේප් ජූලිට හම්බෙන කොටස මේක ඉස්සරහට දාගත්තොත් මොකද හයිබ්‍රිඩ් විද්‍යාවේදී ෂේප් ජූලි ඇතුළු ගොඩක් සපෝට් එකකට කට්ටි එනවා ඒ කට්ටියත් ලොකු සටනක් දෙන්න කට්ටිය මේ සෙට් වෙන්නේ මේ එක එක කතාවෙන් කතාවට අපි බලමු ඊළඟ කතාව මොකද වෙන්නේ කියලා හත් වෙනි එපිසෝඩ් එක එතනින් ඉවර වෙනවා